ලංකාවේ ගෝ මැගසින් එකේ හිරුමි හංසමාලිගේ ආටිකල් එක ගැනයි දැන් අපි කියන්න යන්නේ. මේ එහි උපුටා ගැනීමයි. මිනිස්සු මොඩල් කෙනෙක් කියන්නේ ලස්සන රූපයක් මිසක් එතනින් එහාට දෙයක් නැති කෙනෙක් කියලා හිතන්නේ ගොඩක් වෙලාවට නිරූපණ ශාස්ත්‍රය ගැන තියෙන නොදැනුවත්කමට. මොඩල් කෙනෙක්ට ලස්සන ෆිගර් එකක් මොඩලින් වලට හරියන රූපයක් තියෙන්න ඕන. ඒ වගේම මොඩලින් වලට හොඳ හැකියාවක් තියෙන්නත් ඕන. හොඳ වෘත්තීය භාවයක් තියෙන්න ඕන. හැබැයි මිනිස්සුන්ට වැරදි ප්‍රතිරූපයක් මේ ගැන මැවෙන්න තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි මේ කාලේ යන රැල්ල. මේ ළඟදි මොඩලින් ෆීල්ඩ් එකට ඇවිත් තිනවා හචාපචා කිහිප දෙනෙක්. මේ අය කරන වැඩ නිසා ඇත්තටම නිරූපණ ශාස්ත්‍රයේ නම කැත වෙලා තියෙනවා. ඒ කාලේ ගත්තොත් රොසැන්ඩයස්, රොෂෙල් ප්ලැන්කට්, නදීකා පෙරේරා වගේ නිරූපිකාවෝ ජාත්‍යන්තර තරයට පවා ගිහින් ලංකාවේ නම ජාත්‍යන්තරයේ පවා සලකුණු කරලා නිරූපණ ශාස්ත්‍රයේ ශ්‍රී ලංකාවේ නම ඔසවලා තියන්න සමත් වුණා. ඒ අය තාමත් ෆීල්ඩ් එකේ ඉන්නවා. හැබැයි මෑත කාලීනව ෆීල්ඩ් එකට ආපු කොටසක් ඉන්නවා. මේ අය මොඩලින් වලට ආපු ගමන් ඕන කරන්නේ ක්‍රවුන් එකක් ගන්න. ඒකට සල්ලි වියදම් කරලා හරි කරගන්න ලෑස්ති වෙලා ඉන්නේ. තව කාරණයක්. සමහර වෙලාවට මොඩලින් කියන නමට මුවා වෙලා වෙනත් රැකියා කරන අය ඉන්නවා. ඒ කියන්නේ අභිසාරිකාවු විදිහට කටයුතු කරන අය. මේ අයත් ඇහුවාම කියන්නේ අපි මොඩල්ස්ලා කියලා. මේ හේතු නිසාත් ගොඩක් වෙලාවට සමස්තයක් විදිහට මොඩල්ස්ලා දැහැ මිනිස්සු වැරදිට බලන්නේ. අලුතෙන් එන ගොඩක් අය හිතාගෙන ඉන්නවා මියුසික් වීඩියෝ එකක් කළාම, ෆොටෝ ෂූට් එකක් කළාම, ඌමනාවෙන්න ෆොටෝ ටිකක් ලීක් කරගත්තාම Taman මොඩල් කෙනෙක් කියලා. හැබැයි ඒ අයට පැවැත්මක් නැහැ. කවදාවත් ශාස්ත්‍රීය පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ෆොටෝ ෂූට් එකක් කරපු පළියට කෙනෙක්ට මොඩල් කෙනෙක් කියන්න බෑ. මම නිරූපණ ශාස්ත්‍රයට එන්නේ රොසෑන් ඩයස්ගේ ඇකඩමි එක හරහා. අපිට මොඩල් කරන්න, ඇවිදින්න රොසෑන් ඉගැන්නුවේ කකුල් වලට ගගහා. එහිම තමයි අපි මෝස්තර නිරූපණය කරන ආර්ට් එක ඉගෙන ගත්තේ. හැබැයි දැන් එන අය ෆොටෝ ෂූට් එකක් කරලා, ෆොටෝස් ටික Instagram, Facebook දාලා මොඩල්ස්ලා වෙන අය මොඩලින් හරි විදියට ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නැහැ. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ගොඩක් දෙනෙක් මාවත් විවේචනය කරනවා. ගොඩක් වෙලාවට මට නැගෙන විවේචනයක් තමයි මම ඇඳුම් පැළඳුම් කරන්නේ ඔක්කොම එළිය දාගෙන කියලා. යුමි හංසමාලි ඉදා ඉඳලම ඇඳුම් පැළඳුම් කළේ එයාගේ විදිහට. දැනට සුදුසු විදිහට එයා අඳිනවා. ඒක කෙනෙක් ඔක්කොම එළිය දාගෙන අඳිනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි යුමි හංසමාලි මොඩල් කෙනෙක් වෙන්නේ ඔක්කොම එළිය දාගෙන ඇඳුම් පැළඳුම් කරන නිසා නෙවෙයි. එහෙම මොඩල් කෙනෙක් වෙන්න බෑ. යුමි හංසමාලි මොඩල් ස්කූල් එකකට ගිහිල්ලා ප්‍රමාණිකූලව ඉගෙනගෙන තමයි ෆීල්ඩ් එකට එන්නේ. ඊට පස්සේ යුමි හංසමාලි ටෙලිඩ්‍රාමාස් කරලා තියෙනවා. සුවර්ණවාහිනිය අවුරුදු දෙකක් ලයිව් වැඩසටහන් වල නිවේදන කටයුතු කරලා තියෙනවා. චිත්‍රපටි කරලා තියෙනවා. විදේශ චිත්‍රපටි වලට දායක වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බෑ කියලයි. ඇත්තටම මට මූණට නම් කිසිම කෙනෙක් මේ වෙනකල් දෙයක් කියලා නැහැ. ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය වල තමයි ඔය විවේචනයන් තියෙන්නේ. දැන් ගොඩක් අය කියනවා දරුවන්ට එයාලා ආස දේවල් කරන්න, එයාලා කැමති දේවල් තෝරගන්න ඉඩ දෙන්න කියලා. හැබැයි මගෙන් නම් ඒක බලාපොරොත්තු වෙන්න ලැබෙන්නේ නැහැ. මගේ පුතා හැදෙන්න ඕන මට ඕන විදිහට. එයාට ස්වාධීනව තීරණ ගන්න පුළුවන් තරමට ජීවිතේ මුහුකුරා යනකල් එයා නිර්මාණය වෙන්න ඕන මට ඕන විදිහට. දරුවට ඕන දේවල් කරන්න දෙන්න බෑ. මම මෙච්චර අමාරුවෙන් තනියෙන් එයාව හදලා තියෙන්නේ අනාගතේ එයා වැරදි තීරණයක් ගත්තොත් ඒ වැරදි තීරණයෙන් එයාගේ ජීවිතේ නාස්ති වෙනවා දකින්න නෙවෙයි. ඒ මගේ පුතා. අම්මා විදිහට මගේ පුතා නාස්ති වෙනවා දකින්නට වඩා මම මැරෙන්න කැමතියි. මගේ දරුවට හොඳ දේ මොකද්ද කියලා දන්නේ මම, එයාගේ අම්මා. මම ලෝකේ දකිනවා. මොඩලින් ෆීල්ඩ් එකේ, ඇක්ටින් ෆීල්ඩ් එකේ දේවල් වෙන විදිය මම දකිනවා. ඒ අනුවයි මම මගේ දරුවා ගැන හිතන්නේ. මගේ පුතා හොඳ රස්සාවක් කරලා විවාහයක් කරගෙන එයා විවාහ වෙන කෙනාට විශ්වාසවන්තව ජීවත් වෙන්න ඕන. එයා ගෑණියෙකුගේ හිතක් නොරිද්දන වේදනාවක් නොදෙන්න දැනගන්න ඕන. මම එහිමයි එයාව හදන්නේ.
මේ වෙනකොටත් එයාගේ ජීවිතේ සාර්ථක කරන්න මම අඩිතාලම දාලා තියෙනවා. එයාට මම වෙනම මුදලක් සුරක්ෂිත කරලා තියෙනවා. මගේ දරුවට කවදාවත් දුකක් විඳින්න මම ඉඩ තියන්නේ නැහැ. තව කෙනෙක්ට දුකක් නොදෙන්න ජීවත් වෙන්න මම එයාට උගන්වනවා. ඒ වගේම කේරළ චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. දැන් ඒකේ ෂූටින් වලින් භාගයක් ඉවරයි. ජැක්සන් ඇන්තනි මහත්තයත් එක්ක තමයි මම ඒකේ රඟපාන්නේ. බොහොම ලස්සන ලව් ස්ටෝරි එකක් යන්නේ. අර කේරළ චිත්‍රපටි වල තියෙන සුන්දරත්වය ඒ විදිහටම මේ චිත්‍රපටයේ තියෙනවා. මිනිස්සු ගොඩක් වෙලාවට ෆැෂන් කරන්න කැමතියි. කෙල්ලෙක්ට, මොඩල් කෙනෙක්ට, ඇක්ට්‍රස් කෙනෙක්ට කියන්නේ බඩුවක් කියලා. ඒක හරි පව් කතාවක්. කොහොමද මිනිස්සු එහෙම කියන්නේ? ඒක නා ගැන කිසිම දෙයක් දන්නේ නැතුව. කොයි විදිහට ෆැෂන් කළත් ඒක නා හරිම හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන්. මම ආස නැහැ ජිම් ගින් ඇඟ හදාගෙන ඉන්න කොල්ලන්ට. මොඩල් කෙනෙක්ට සික්ස් පැක් එහෙම තිබුණට කමක් නැහැ. සාමාන්‍යයෙන් පිරිමියෙක් වුණාම තමන්ගේ ශරීරය පවත්වා ගන්න ඕන තමයි. හැබැයි පිරිමියෙක්ගේ පිරිමිකම එන්න පොඩ්ඩක් බඩ තියෙන්නත් ඕන. හොඳ පිරිමි පර්සනලිටි එකක් තියෙන්න ඕන. අර අපි කියන්නේ යකා පෙනුම කියලා. අන්න ඒක තියෙන්න ඕන. මම කැමති අර ජිම් ගිහින් කෘතිම හදපු ශරීරයකට වඩා ස්වභාවික ශරීරයකට. මම මගේ තාත්තාමයි. මගේ පුතා මමමයි. මම එයාව හදන්නේ බොරු ෂෝෆ් දාන්නේ නැතුව පොළවේ පය ගහලා ජීවත් වෙන්න දන්න විදිහට. මම මගේ පුතාට කියලා දෙන්නේ විනක් දහමක් කරගෙන තව මිනිස්සෙට උදව් කරගෙන ජීවත් වෙන්න කියලායි. මිනිස්සෙක් බඩකින් ඉන්නවා දැක්කොත් එයාට පුළුවන් විදිහට කණ්ඩ කටක් හරි දෙන්න කියලායි. මම හරියට දුක් විඳලා තියනවා මෙතනට එන්න. මම බඩකින් කියන්නේ මොකද්ද කියලා හොඳට දන්නවා. කන්න නැතුව සල්ලි නැතුව ඉන්නකොට දැනෙන වේදනාව මොකද්ද කියන එක මම අත්දැකලා තියෙනවා. උපුටා ගැනීම අවසන්. හොඳයි. ඔබට ෆිල්මේ හංසමාලිගේ අලුත්ම ඡායාරූප සහ මෙම ආටිකල් එක සම්පූර්ණව බලා ගැනීමට අවශ්‍ය නම් 2019 ජනවාරි ගෝ හෙවත් ගයිස් ඔන්ලි මැගසින් එකක් ලබා ගැනීමෙන් හැකියාව තියෙනවා. හොඳයි. ඒ වගේම ෆිල්මි හංසමාලි ඇය ගැන ගැඹුරින්ම කිව්ව මේ කතාව ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඊ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.